අයිබෝවන් මම ඊයේ ඒ කියන්නේ ජූලි මාසයේ 10 වෙනිදා ට්වීට් කරා Facebook ad library tool එකේ වැඩියෙන්ම වියදම් කරලා තියෙන ads නැත්නම් campaigns 20 ගත්තොත් ජූනි මාසේ 8 වෙනිදා ඉඳන් ජූලි මාසේ 7 වෙනිදා ඒ කියන්නේ මාසයක් ජූන් 8 ඉඳන් ජූලයි 7 වෙනතුරු අර ads වියදම් කරලා තියෙන වැඩියෙන්ම වියදම් කරලා තියෙන ඇඩ්ස් 20 ගත්තොත් ඇඩ්ස් 1312ක් ගිහිලා තියෙනවා Facebook එකේ. ඒ ඇඩ්ස් වලට වියදම් කරලා තියෙන ප්‍රමාණය ඩොලර් වලින් ඇමරිකා US ඩොලර්ස් වලින් 37993ක්. ඒ කියන්නේ මාසෙකට මේ ඇඩ් ලයිබ්‍රරි ටූල් එකේ විතරක් අර 20ට විතරක් ගිහිලා තියෙනවා 37000 වියදම් කරලා තියෙනවා 37993. ඒකෙන් 59%ක් වියදම් කරලා තියෙන පොදු ජන පෙරමුණ. ඒ කියන්නේ ඩොලර්ස් 22314ක්. ඒකෙන් 22%ක් වියදම් කරලා තියෙන්නේ සමගි ජන බලවේගය. ඒ කියන්නේ ඩොලර්ස් 8193ක්. ඒකෙන් 5%ක් වියදම් කරලා තියෙන්නේ UNP එක. ඒ කියන්නේ ඩොලර්ස් 1993ක්. ඩොලර්ස් 5493ක් වියදම් කරලා තියෙනි අනිත් පක්ෂ. එතකොට මේක මාසෙකට විතරක්. මේක මම අර පහුගිය වීඩියෝ එක කිව්වා වගේ මේ Facebook ad library report tool එකෙන් දක බලා ගන්න පුළුවන් මහමැතිවරණයට මේ Facebook එකේ ads කොහොමද කවුද කොච්චරක් වියදම් කළාද මොන වගේ ආකාරයකටද ඒ ads ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට මතක තියාගන්න මේ tools දෙකක් තියෙනවා. එකක් තමයි ad library tool එක. අනිත් එක තමයි ads library report tool එක. ඔක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තිනවා. හැබැයි මම මේ වීඩියෝ එක කරන්න අදහස් කරේ මගෙන් ගොඩක් දෙනෙක් අහලා තියෙනවා මේ කොහොමද මේකට ads ඇතුළත් වෙන්නේ? Facebook එකේ යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද? පදනමක් තියෙනවද? මෙන්න මේ ads library report tool එකට ad එකක් ඇතුළත් කරන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද? පදනමක් තියෙනවද? ඔව්. හැබැයි ඒක සිංහලෙන් මම දන්න ආකාරයකට ඒගොල්ලන් පැහැදිලි කරලා දීලා නැහැ. ඉංග්‍රීසි වලින් තියෙනවා ඕනම සමාජ ගැටලුවකට මාතෘකාවකට විෂයකට අදාළ යම්කිසි ඇඩ් එකක් Facebook එකේ යනවා නම් දැන් එහෙම නැත්නම් මැතිවරණ ක්‍රියාවලියකට එහෙම නැත්නම් දේශපාලන ක්‍රියාවලියක් හා සම්බන්ධයෙන් වක්කරි ඇඩ් එකක් යනවා නම් Facebook එකේ අර්ථ දක්වලා තියෙනවා ලක්ෂණ හතරක් ඒ ලක්ෂණ හතර ගැලපෙනවා නම් මෙන්න මේ Facebook ad library tool එකට මේ ඩෙස්ක්ටොප් එකේ ඇරලා තියෙනවා එක ඒකට ඇතුළත් වෙනවා අනිවාර්යයෙන්ම මම අර පහුගිය වීඩියෝ එකක් කරා ඒක තමයි අපේ account එකක් තියෙනවා අපිට account එකක් තියෙනවා අපි register වෙලා ඉන්න ඕනේ ඒ ad එක දාන රටේ දැන් ලාංකිකයක් නම් මම ඕන රටක ඉඳන් ලංකාවේ ad එකක් දාන්න පුළුවන් හැබැයි මම register වෙලා ඉන්න ඕනේ ලාංකික ID එකක් තියෙන ඕනේ passport එකක් NIC එකක් මොකක් හරි driver's license එකක් මොකක් හරි එකක් දාලා තියෙන්න ඕනේ මට ඒක ad එකක් මේ වගේ ad එකක් දාන්න හැබැයි මොනවාද මේ සමාජ ක්‍රියාවලියක් ගැටලු මාතෘකා විෂයක් හා සම්බන්ධයෙන් නැත්නම් දේශපාලන මාතෘකාවක් හා සම්බන්ධයෙන් ව්‍යාපාරයක් හා ව්‍යාපෘතියක් හා සම්බන්ධයෙන් දැන් වීම් දානවා නම් මොකද්ද මේ ලක්ෂණ හතර මම ඒක ඉංග්‍රීසි වලින් දාලා තිනවා වගේ කියන්න ඊට පස්සේ මම සිංහලට පරිවර්තනය කරන්න. ඒක ෆස්ට් කාරණය තමයි ඒ ලක්ෂණය තමයි මේඩ් බයි ඔන් බිහාෆ් ඔෆ් ඔර් අබවුට් අ කැන්ඩිඩේට් ෆෝ පබ්ලික් ඔෆිස් අ පොලිටිකල් ෆිගර් a political party or advocates for the outcome of an election to public office පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි මේක ඉංග්‍රීසි වලින් තිබුණත් මේක මේකෙන් කියන්නේ ප්‍රථම පළවෙනි කාරණය තමයි රජයේ තනතුරුකට නැත්තම් මේ ඡන්දයකින් බලාපොරොත්තු වෙනවා නම් ඒ රජයේ තනතුරුකට යන්න ඒ බලාපොරොත්තු වෙන අපේක්ෂකයව හා සම්බන්ධයෙන් දේශපාලන චරිතයක් වෙන්න පුළුවන් දේශපාලන පක්ෂයක් වෙන්න පුළුවන් නැත්තම් මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටින ඕනම එක්කෙනෙක් හා සම්බන්ධයෙන් නැත්තම් ඒ ඒ ඒ පුද්ගලයන් වෙනුවෙන් ඇඩ් එකක් දානවා නම් අන්න ඒක තමයි පළවෙනි ලක්ෂණය මෙන්න මේ ඇඩ් ලයිබ්‍රරි රිපෝට් ටූල් එකට ඇඩ් එකක් ඇතුළත් වෙන්න. මම හැමති කියනවා රාජ්‍ය තනතුරකට අපේක්ෂකයෙකුට දේශපාලන චරිතයක් හා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂයක් හා සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාවලියක් හා සම්බන්ධයෙන් නැත්තම් මැතිවරණයක් වෙනුවෙන් පෙනී සිටින එක්කෙනෙක් දාන ඇඩ් එකක් එහෙම නැත්තම් ඒ පුද්ගලයා වෙනුවෙන් වෙනත් එක්කෙනෙක් දානවා නම් අන්නේ ඇඩ් එක අනිවාර්යයෙන්ම මේ ආකල්ප එකට ඇතුළත් වෙනවා දෙවෙනි කාරණේ about any election referendum or ballot initiative including quote unquote go out and vote or election campaigns
එතකොට මේකෙන් කියන්නේ අර ඡන්දය ප්‍රකාශය කියන්නේ පක්ෂපාති මේ ඇඩ් එකක් නොවෙන්න පුළුවන් දැන්වීමක් නොවෙන්න පුළුවන් හැබැයි සිවිල් සමාජය තුලින් හරහා මේ ඡන්දය ගිහිල්ලා දාන්න කියලා කැම්පේන් එකක් තියෙනවා නම් නැත්තම් මැතිවරණ ව්‍යාපාරයක් ඇතුලේ ඕනම මැතිවරණයක් ව්‍යාපාරයක් තුල නැත්තම් ජනමත් විචාරණයක් තුල ඡන්ද විමසීමක් ගැන යම් කිසි විදිහකට දැන්වීමක් දානවා නම් අන්න ඒකත් මෙන්න මේ ආකයිඩ් එකට ඇතුළත් වෙනවා තුන්වෙනි කාරණය about social issues in any place where the ad is being placed. ඒකෙන් අදහස් වෙන්නේ දැන්වීමක් දාන ඉලක්ක කරන හා සම්බන්ධයෙන් ඉලක්ක කරන කණ්ඩායමක් වෙන්න පුළුවන් රටක් වෙන්න පුළුවන් තියෙන ඕනම ස්ථානයක තියෙන සමාජ ගැටලු මාතෘකා විෂයන් පිළිබඳ ඕනම දැන්වීමක් කැම්පේන් එකක් කරනවා නම් අන්න ඒකත් මෙන්න මේ ආකාරයකට එකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් නොවෙන්න පුළුවන් social issues ගැන social ඒ කියන්නේ සමාජ ගැටලු මාතෘකා විෂයන් පිළිබඳ දෙයක් දානවා නම් සිවිල් සමාජයෙන් උදානවා නම් ජනමාධ්‍ය කරුවන් උදානවා නම් අන්න ඒකත් මෙන්න මේ ඇඩ් ආකාරයකට ඇතුළත් වෙනවා. හතරවෙනි එක තමයි regulated as political advertising. එතකොට මේකෙන් අදහස් වෙන්නේ දේශපාලන වෙළඳැන්වීම හා ලෙස නියාමනය කරන ලද දැන් අපේ මහින්ද දේශප්‍රිය මහත්තයා උයි මේ මැතිවරණ ක්‍රියා මේ මධ්‍යස්ථානයෙන් දෙපාර්තමේන්තුවෙන් නියාමනය කරලා තියෙනවා නම් මේ කැම්පේන් නැත්තම් මේ දැන්වීමක් දේශපාලන දැන්වීමක් කියලා අනේ ඒ ඒ ඇඩ් හැම එකක්ම මෙන්න මේ ඇඩ් ආකයිවකට යනවා. එතකොට ලක්ෂණ හතරක් තියෙනවා. රජයේ තනතුරකට නැත්නම් අපේක්ෂකයකට නැත්නම් දේශපාලන චරිතයක් නැත්නම් දේශපාලන පක්ෂයක් නැත්නම් මැතිවරණයක් නැත්නම් ජනමත විචාරණයක් වෙනුවෙන් පෙනී සිටින අයෙක් හා සම්බන්ධයෙන් නැත්නම් ඒ අය ඒ පුද්ගලයා වෙනුවෙන් ගම් කිසි දැන්වීමක් සාධනය කළ දානවන ඡන්දය ප්‍රකාශ කිරීම කියන්නේ සිවිල් සමාජයෙන් ඒ වගේ කැම්පේන් එකක් ඔය පක්ෂපාති කැම්පේන් එකක් නෙමෙයි. හැබැයි ඡන්දය දාන්න කියලා මහජනතාවට ඒ කියන්නේ පුළඹවනවා නම් ඒ කැම්පේන් තුත් ඒ දැන්වීම් තුත් ඇතුළත් වෙනවා නැත්නම් මැතිවරණ ව්‍යාපාරයක් ඇතුළව ජනමත විචාරණයක් තුල ඕනම ඡන්ද විමසීමක් ගැන යන දැන්වීමක් දැන්වීම් තක් තිබෙන ඕනම ස්ථානයක සමාජ ගැටලු ප්‍රශ්න විෂය ධාරා ගැන තියෙන ඕනම දැන්වීමක් කැම්පේන් එකක් ඇඩ් එකක් උය අන්තිම වශයෙන් දේශපාලන වැළඳ දැන්වීම් ලෙස නියාමනය කරන රෙගියුලේට් කරලා තියෙනවා වගේ ඕනම ඇඩ් එකක් අන්න ඒ ලක්ෂණ හතර තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ඇඩ් ලයිබ්‍රරි රිපෝට් එකට එහෙම නැත්නම් ආකයිඩ් එකට රිපෝට් ටූල් එකකින් උත් බලා ගන්න පුළුවන් ඒක ඇඩ් ලයිබ්‍රරි එකකින් උත් බලා ගන්න පුළුවන් ඒ හැම ඇඩ් එකක්ම දැන් මින් ඉදිරියට ලංකාවෙත් දැන් මේක පටන් ගත්තේ මහ මැතිවරණයට මින් ඉදිරියට තියෙන හැම මැතිවරණයකටම මැතිවරණ තුල මැතිවරණයක් වෙන්න ඕනේ නැහැ. දැන් හැම දවසම ඇඩ්ස් යනවනේ මේ මැතිවරණ ක්‍රියාවලියක් නැත්නම් දේශපාලන ක්‍රියාවලියක් හා සම්බන්ධයෙන්. ඊයන හැම ඇඩ් එකක්ම මින් ඉදිරියට මෙන්න මේ ටූල්ස් දෙකෙන් දැක බලා ගන්න පුළුවන්.